channel D විශේෂාංගයත් එකයි අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ව නැවතත් අපි එක්කස් කරගන්නේ. කාන්තාවන් වුණාම අපි හැම කෙනෙක්ම හරි ආඩම්බරයෙන් හරි කැමති නේද සමාජයේ ඉදිරියට ගිහිල්ලා තව කෙනෙක් කිව්වොතින් එහෙම අපේ සුන්දරත්වය පිළිබඳව වර්ණනා කළා තින් අපි ලස්සනයි කියලා කිව්වොතින් එහෙම කොයිතරම් ආඩම්බරයක් අපිට දන්නවද නේද? අපි කැමති අපේ පෙනුම අපේ සුන්දරත්වය මේ තියෙන වටිනාකම් එක ජීවිතයේ ඉදිරියට යන්න. සාමාන්‍ය ජීවිතයේ විදිහට විතරක් නෙමෙයි වෘත්තීය ජීවිතයේදී වුණත් අපිට මේ සුන්දරත්වය පවත්වාගෙන යනවා කියලා කියන්නේ ඉතාම ලොකු ආභරණයක්. ඒ වගේම තමයි ජීවිතේ ලොකු වටිනාකමක්. නමුත් කාන්තාවන් විදිහට අපිට හැම මොහොතේදීම මේ සුන්දරත්වය ගැන හිතනකොට මේ සුන්දරත්වයට හානි වෙන දේවල් වලටත් අපිට මුහුණ පානට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කාන්තා සුන්දරත්වයට හානි කරන පොලිසිස්ටික් කියන රෝගී තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත්ද? දැනුවත් කරන්න තමයි සූදානම් වෙන්නේ මේ පොලිසිස්ටික් කියන කාන්තා සුන්දරත්වයට හානි කරන රෝගී තත්ත්වය පිළිබඳව. ඒ වෙනුවෙන් අපි මැදිරියට කැඳවාගෙන තියෙනවා ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු ආයුර්වේද උපදේශක නුගේගොඩ අබේවර්ධන ආයුර්වේද ඖෂධාලයේ අධිපති කාන්තා හා ප්‍රජනන රෝග පිළිබඳ කීර්තිමත් වෛද්‍යවරයෙකු වන රංජිත් අබේවර්ධන මහත්මයාව ආයිබන් සුබෝදාසනක් කියලා කියනවා. හරි, දැන් මම කියවනේ කාන්තාව නම් අපි හැම කෙනෙක්ම මේ සුන්දරත්වයට හරි ලෝභයි නේද? අපි හරි කැමති සුන්දරත්වයට ඉදිරියට යන්නට. නමුත් මේ සුන්දරත්වයට හානි කරන පොලිසිස්ටික් එහෙම නැත්නම් PCOS කියලා කියන්නේ මොකක්ද මේ රෝගී තත්ත්වය? ඇත්තම ආයෂා මේ සාකච්ඡා ආරම්භ කරනකොට හරි ලස්සන සුන්දර මේ වචන මාලාවක් එක ඔබ මේ වැඩසටහන හරි සුන්දර කරා. මම ස්තුතියි. ඔව්, ඒ කියන්නේ දැන් කාන්තාවක් කියන්නේ සුන්දර ලාලිත්‍යයත් එක්ක ජීවිතය ගෙවන කෙනෙක්. එතකොට මේ පොලිසිස්ටික් වගේ රෝගයක් මෙතනදී ඒ සුන්දරත්වයට හතුරෙක් හා සමානයි. අනිවාර්යයෙන්. මොකද මේ අද සමාජයේ ගොඩක් දෙනෙක් මේ රෝගයක පිළිබඳ දැනුවත් අයත් ඉන්නවා. ඒ වගේම මම වෛද්‍යරෙක් වශයෙන් ප්‍රජන රෝග කටයුතු කරන වෛද්‍යරෙක් වශයෙන් මම දකින දෙයක් තමයි තාමත් මේ සමාජය තුළ මේක ගැන තියෙන දැනුවත්භාවයේ අඩුකමකුත් අපිට දක්කන ලැබෙනවා. මොකද මේ මාධ්‍ය හරහා කොච්චර මේ දේ කියලා දුන්නත් අපි මාධ්‍යෙන් කියලා දෙන දේ කොයිතරම් ජීවිතයට එකතු කරගන්නවද කියන කයිෂ අපි හිතලා බලන්න ඕනේ. මොකද මාධ්‍යකේ මේතා මේසා තරම් මෙහෙවරක් ජනතාවට කරනකොට ඒ ජනතාවට කරන මෙහෙවර ජනතාව කොයිතරම් දුරට තමුගේ බුද්ධියත් එක්ක කළමනාකරණය කරගන්නවද කියන එක හරි වටින දෙයක්. දැන් මෙතනදී මේ පොලිසිස්ටික් කියන රෝගය මට කෙටි වචනකින් කියන්න පුළුවන් මේක හෝමෝන රෝගයක්. ඒ කියන්නේ කාන්තාවන්ගේ කාන්තා මේ සුන්දරත්වයේ ගොඩනැගෙන්නේ ඇයගේ තියෙන හෝමෝන කීපයක පවතින ක්‍රියාවලියක සමබරතාවයක් එක්කයි. දැන් ගොඩක් අය කාන්තා සුන්දරත්වය කියවම කතා කරන්නේ ඊස්ට්‍රජන් ගැන පමණයි. ඊස්ට්‍රජන් හෝමෝන කියන්නේ කාන්තාවකගේ මුළු තාරුණ්‍යයේ ඒ සුන්දරත්වය ලස්සනට ඉස්මතු කරලා දෙන්න බලපාන ප්‍රධාන වූ හෝමෝනයක්. හැබැයි මේ හෝමෝනයේ සමතුලිතව පවත්වා ගන්න නම් ඇයගේ මුළු ශරීරයේ ක්‍රියාවලියටම බලපාන හෝමෝන ගණනාවක එකතුවක් තමයි ඇය මේ සුන්දර ලලනාවක් වෙන්නේ. එතකොට මේ හෝමෝන ක්‍රියාවලිය අසමතුලිත වීම තුළින් තමයි ඇය මේ සුන්දරත්වයෙන් කඩා වැටෙන්නේ. මේ සුන්දරත්වය නැතුව ගිහිල්ලා ඇයගේ සුන්දරත්වයට හානි වෙලා අර දැන් ඔබ කලින් කිව්වේ මේ සුන්දරත්වය ආඩම්බරයි. මේ ආඩම්බරකමට හානි වෙන තැනක් තමයි මේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වය. මෙය සම්පූර්ණයෙන්ම හෝමෝන රෝගයක්. එතකොට හෝමෝන කියන කරුණ පිළිබඳව හෝමෝන කියන එක කොච්චර ජීවිතයට වැදගත්ද කියන එක, ඒ වගේම හෝමෝන රැක ගැනීම, ඒ වගේම හෝමෝන යම්කිසි අසමතුලතාවයක් සිදු වුණා නම් මේ සමතුලිත කරගන්නේ කොහොමද කියන එක කාන්තාව විශේෂයෙන් අවබෝධයෙන් කටයුතු කරගන්න ඕනේ. මොකද කාන්තා සිරුර කියන්නේ ඉතාම හොඳ කළමනාකරණයක්, හොඳට නඩත්තු කරන්න ඕන සිරුරක්. සිරුර හරියට නඩත්තු කරේ නැත්නම් සෑම දෙයකින්ම මනසෙන්, කයෙන් සහ සෑම දෙයකින්ම ඇයගේ සිරුර හොඳින් නඩත්තු කරේ නැත්නම්, ඇය හොඳින් ඇයගේ ජීවිතය කළමනාකරණය කරගත්තේ නැත්නම් මේ කඩා වැටීමට, මේ හෝමෝන ව්‍යාකූලත්වයට බොහෝ කාන්තාවන් ලක් වෙනවා. අපිට කියන්නකෝ මේ මෙවැනි රෝගී තත්ත්වයකින් මොන වගේ බලපෑමක්ද අපේ සිරුරට කරන්න පුළුවන්කමක් තියෙන්නේ? මේක තමයි අපි ගැඹුරින්ම කතා කරන්න ඕන දේ ආයිෂා. ඒ කියන්නේ මේ රෝගය මම ගොඩක් දුරට දේශනවලදී කියන දෙයක් තමයි වෙනත් රෝග වගේ නෙමෙයි මේ රෝගය ඇතුළෙත් රෝග ගොඩක් තියෙනවා. ඒක තමයි මේ රෝගේ තියෙන ලොකුම විශේෂ කාරණාව. දැන් අපිට යම්කිසි රෝගයක් අපිට තේරෙන්නේ යම්කිසි රෝග ලක්ෂණක් අපිට මතුවුනාමනේ. මේ රෝගයේදී ඇසට පෙනෙන, ඇසට නොපෙනෙන සහ අතුරු ආබාධ කියන කොටස් තුනකට අපිට වර්ග කරලා කතා කරන්න පුළුවන්. දැන් මේ ඇසට පෙනෙන රෝග කිව්වම ඇයගේ සුන්දරත්වයට, අපි දැන් මේ කතා කරපු සුන්දරත්වයට හානි වෙන කාරණා,
ඇයගේ හිසකේ සඩුවීම දැන් අපිට ඒ පිළිබඳ මම හිතන්නේ රූප සටහන් කීපයක් අපිට ලබා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා හිසේ සිට දෙපතුල දක්වා දැන් බලන්න මේගේ හිසකේස් ගොඩක් අඩුයි මේ රෝගී හැදුණු ගොඩක් අයගේ ওই විදිහට කේස් අඩුවීමක් සිද්ධ වෙනවා සමහරුන්ට තට්ටේ පෑදෙන මට්ටමට කේස් අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන් මේ මේ වගේ කොණ්ඩය ඉතා ඉක්මනින් ගැලවී යාමක් මේ වගේ දෙයක් මේ පොලිසිස්ටික් කියන රෝග තත්ත්වයක් එක්ක සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මූණේ කුරුල්ල ඇමතු වීම මේ රෝගයෙන් පීඩා විඳින දැන් මේ වගේ තත්ත්වයක් මේ තව විශේෂයක් තමයි ආයිෂා මේ වගේ මේ මතුවෙන පොලිසිස්ටික් රෝගයෙන් මතුවෙන කුරුල්ල ඔය සාමාන්‍ය ජීවිතයේදී මතුවෙන කුරුල්ල මට්ටමට වඩා එහා ගිය තත්ත්වයක්. මෙතනදී මේ කුරුලෑව හරි වේදනාකාරී ඇතුළත සැරව තිනවා කුල්ලොකු ගෙඩියක් වගේ මතු වෙනවා මේක සමහරලාට මෙරිකල ඉවත් කරොත් කළු පැල්ලම හිටින්න පුළුවන් මේ වගේ ගොඩක් දේවල් මෙවැනි තත්ත්වයකදී මේ තින්නේ අසාධ්‍ය විදියට ආපු පොලිසිස්ටික් රෝගින්ගේ පවතින කුරුලෑ තත්ත්වය ඉතින් මෙවැනි රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන් ඒ වගේම බෙල්ල ප්‍රදේශයේ කළු වීම ඉකිලි කිහිලි කළු වීම මේ වගේ දේවලුත් මේ රෝගයේදී ඇති වෙන තත්ත්වයක් දැන් බලන්න මේ ගෙල පෙතස කළු වෙලා තියෙන විදිය හැම වියලිලා ගොරෝසු වෙලා අමුතු විදිහ ඉරිතලලා වගේ අර අපි අලියෙකුගේ සමලඟට ගිහිල්ලා බැලුවොත් මේ වගේ තත්ත්වයක් තියෙනවා අනිවාර්යයෙන් එතකොට මේ වගේ තත්ත්වයකට මේ හැම ගොරෝසු වෙලා කළු වෙලා ඒ කියන්නේ දුර්වර්ණ වෙලා ඇය දැඩි ඇගේ අර අපි කතා කරමු චර්මයේ තියෙන සුන්දරත්වය මොකද හැම තමයි අපි ආලෝකමත් කරන්නේ හැමේ තියෙන හැමට ඇතිවන හානි මේ රෝගය හරහා සිද්ධ වෙන්න පුළුවන් තමත් ප්‍රබලව සිද්ධ වෙන කාරණාවක් තමයි සුන්දර යුවතිය පුරුෂයෙක් හා සමානව ශරීරයේ රෝම වැවෙන්න ගන්නවා අනවශ්‍ය විදිහට අනවශ්‍ය විදිහට සමහර වෙලාවට මූණ ප්‍රදේශයේ රෝම වැවෙනවා ඒ වගේම දැන් මේ මූණ ප්‍රදේශයේ රෝම වැවුණු කාන්තාවක් තවත් සමහර අය ඉන්නවා දැන් මේකෙත් මේ ගෙල ප්‍රදේශයේත් කළු වෙච්ච බවක් අපිට මේ රූප සටහනත් එක්ක දකින්න පුළුවන් ඒ වගේම තවත් පපුව ප්‍රදේශයේ උදර ප්‍රදේශයේ ඒ වගේ ඒ කියන්නේ සමහර අයගේ බඩ ප්‍රදේශයේ විශාල වශයෙන් සාමාන්‍ය දැන් මේ ලිංග ප්‍රදේශයෙන් වැවෙන රෝම පුරුෂයෙකුගේ තමයි එතන සිට උඩට වැවෙන්නේ දැන් බලන්න කොච්චර රෝම වැවීමක් මේ කාන්තාවගේ සිද්ධ වෙලා තියෙනවද කියලා මෙවැනි සුන්දරත්වයට හානි වෙන රෝග ගණනාවක් මේ මූණේ රැවුල වැවිලා තියෙන තත්ත්වයක් ඔබවත් හිතුවද ආයේෂා මේ අපි කතා කරන මේ සුන්දර යුවතියට මෙවැනි හානිදායක දේවල් වෙනවා කියලා. ඇත්තටම රූප සටහන් දැක්කම හරි බය හිතෙනවා. මෙහෙමයි අපි අපේ වෛද්‍ය ජීවිතයේදී අපි මෙවැනි තත්ත්ව හරියට දකිනවා. මොකද මම වසර ගණනාවක මේ ප්‍රජනන වෛද්‍ය සේවය කියන්නේ සම්පූර්ණ මේ හෝමෝන ක්‍රියාවලියත් එක්ක කාන්තාවකගේ සහ පුරුෂයෙකුගේ තරුණු විය දරුවන් ලැබීම එයට අදාළවන්නා වූ සියලුම හේතු වන කාරණාවන් වලට ප්‍රතිකාර කරන වෛද්‍ය සේවය තමයි ප්‍රජනන වෛද්‍ය සේවය ක ආයුර්වේද ප්‍රජනන වෛද්‍ය සේවය කියන්නේ ඉතා පුළුල් විෂයක්. දැන් මේ ඔබ අප දැක්ක මේ රූප සටහන් මේ තමයි මං අර මේ රෝගේ ඔබ ඇහුවනේ මොනවද වෙන්න පුළුවන් දේ කියලා. සිරුරේ ඇති වෙන වෙනස් වීම මේ තමයි අපිට ඇහැට පෙනෙන දේ. දැන් මම ඒකයි එක මේ සාකච්ඡාවෙදි කිව්වේ ඇසට පෙනෙන දේ, ඇසට නොපෙනෙන දේ සහ අතුරු ආපාරය. ඇසට නොපෙනෙන දේ තමයි මම මේ ශාලාව තුළම මම මේ රෝගය ගැන සෑහෙන කතා කරලා තිනවා ඩිම්බ කෝෂවල මතුවෙන ගෙඩි සම්බන්ධව. ඩිම්බ කෝෂවල මතුවෙන ගෙඩි වලින් විශාල හානිකර තත්ත්ව මේ රෝගයත් එක්ක ඇති වෙනවා. මේ පොලිසිස්ටික් ඕවරි කියන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ තියෙන අසමතුලිතතාවය නිසා ඩිම්බ කෝෂවල ඇතිවන මෙවැනි ගෙඩි වැනි තත්ත්ව ඒ කියන්නේ වතුර බිබිලි දිය බිබිලි වගේ දේවල් වගේත් මේක සිස්ට් එකක් මේ සිස්ට් සමහරලාට එකක් දෙකක් වෙන්න පුළුවන් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් වෙන්න පුළුවන් මේ තත්ත්වය නිසා මතු පිටට ඇතිවන හානිය තමයි මේ අපි දැන් පැහැදිලිව දැක්කේ ශරීර අභ්‍යන්තරයේ ඩිම්බ කෝෂවල ගෙඩි ඇති වෙන්න පුළුවන් මේ නිසා සමහර විට ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන් දරුවන් ලැබීම ප්‍රමාද වෙන්න පුළුවන් ආර්ථවය හැදිලා නොනවතීලේ ගලීම දැන් සමහර අයගේ ඔබ බාලදී කාන්තාවන්ගේ ආර්ථවය හැදිලා ඒ ආර්ථවය සාමාන්‍ය නිරෝගිමත් කාන්තාවකගේ දවස් 4-5කින් ඉවර වෙනවා මෙවැනි රෝග පවතින සමහර කාන්තාවන්ගේ ආර්ථවය සති මාස ගණන් පවතිනවා මෙවැනි කාන්තාවන් අපි නිතර දකිනවා අපේ වෛද්‍ය සායනවල
අපි ඉතාමත් සාර්ථකව ආයුර්වේද ප්‍රතිකාරවලින් මෙවැනි තත්ත්ව විසඳලා දීලා තියෙනවා. දැන් මේ රෝග තත්ත්වයන් මේ ශරීර අභ්‍යන්තරය දැන් ඔබ දන්නවද අහිෂා මේ රෝගය නිසා ඇතිවන අතුරු උපද්‍රව කොච්චර තියෙනවද කියලා අතුරු රෝගාබාධ මේ පොලිසිස්ටික් ඕවරින් සින්ඩ්‍රෝම් කියන රෝග තත්ත්වයට නිසි ප්‍රතිකාරයක් නොකිරීම තුළින් සමහර කාන්තාවන්ට දියවැඩියාව ඇති වෙන්න පුළුවන් ඒ වගේම අධි රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන් ආතරයිටිස් රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන් සමහරලාට තද හිසේ කැක්කුම් වගේ දේවල් ගර්භාෂයට අදාළවන්නා වූ නොයෙකුත් රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන් මේ වගේ වෙනස් වීම් ගොඩක් මේ රෝගයත් එක්ක බැඳිලා තියෙනවා ඉතින් අපි කවුරුත් දැනුවත් වෙන්න ඕනේ විශේෂයෙන් කාන්තාවන් තමුන්ගේ සිරුර මෙවැනි රෝගවලට ලක් නොවන්න ඒ කියන්නේ අපි හිතමු නිරෝගිමත් කෙනෙක් තමුන්ගේ ශරීරය හරියට නඩත්තු කරොත් ඒ කලමනාකරණය සිරුර කලමනාකරණය කියන එක ඉතා වැදගත් මොකද බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපි ඉපදුනා ජීවත් වෙනකොට කෑවා බිව්වා ජොලියේ හිටියා ඒ ඇති කියලා නෑ මෙතන අපි වරද්ද ගත්තොත් ඒ වැරදුණු තැන निराකරණය කරගන්න අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඒ නිසා කාන්තා සුන්දරත්වය දැන් මෙවැනි තත්වයක් අපි හිතමු පුරුෂයෙකුගේ බෙල්ල කළුවීමක් මූණේ කුරුල්ලෑමක් යම්කිසි හෝමෝන විෂමතාවයක් නිසා පුරුෂයින්ටත් ඇති වෙන්න පුළුවන් නමුත් කවුරුත් කතා කරනවද පුරුෂයෙකුගේ ලස්සන ගැන ඇත්තටම පුරුෂයෙකුගේ පිරිමියෙකුගේ කතා කරන් ස්මාර්ට් කඩවසම්ම සමහර විට පුරුෂයෙකුගේ වර්ණය ටිකක් කළු වෙලා තියෙනක පුරුෂයෙකුගේ කඩවසම්භාවයට තව ආලෝකයක් වෙන්න පුළුවන් නමුත් කාන්තාවකට සුන්දරට පැහැපත් සිරුරක් පවතින කාන්තාවට සමහර විට මෙවැනි රෝගයක් නිසා ඇතිවන වෙනස් වීම ඇයගේ මුළු ජීවිතයටම ඇයගේ යහපත් සෞඛ්‍යයට වගේම ඇයගේ විවාහ ජීවිතයට සහ ඇයගේ රැකියාවක් කරනවා නම් ඒ තුළද පව ඇය මානසිකව සහ ශාරීරිකව පීඩාවකට පත් වෙන තත්ත්වය. ඒ නිසා මෙවැනි රෝග තත්ත්වවලදී කාන්තාවක් ඇත්ත වශයෙන්ම හොඳ දැනුවත් වීමකින් පරිපූර්ණ විය යුතුයි. මොකද සිරුර ලස්සනට විතරක් තිබිලා මදි. ඒ ලස්සන සිරුර පරිස්සම් කරගන්න ඕනේ. මේ ලස්සන සිරුර තමයි සමහර අයගේ මේ වගේ විදියට වෙනස් වෙලා තියෙන්නේ. ඒ පරිස්සමක් නැති කම නිසා සහ අවබෝධයක් නැති කම නිසා. ඒ නිසා ආයේෂා දැන් මම මේ කියපු කාරණා පිළිබඳව මම හිතන්නේ අපේ මේ channel D විශේෂාංගය තුලින් අපේ කාන්තාවන් දැනුවත් වෙලා තියෙනවා නම් ඔවුන් ඉතාමත් උනන්දු වෙයි අදින් පස්සේ සුන්දරත්වය කලමනාකරණය කරගන්න. මොකද කලමනාකරණය කර ගැනීම ඉතාම වැදගත්. පවතින සුන්දරත්වය රැක ගැනීම තමයි නිවැරදි කලමනාකාරීත්වය. අපි ගොඩක් වෙලාවලට මේ අපේ සිරුරේ තියෙන මේ අවලස්සන විශේෂයෙන්ම ඔය බෙල්ල ටිකක් කළු පැහැ ගැන්වුනොත් එහෙම අපේ මූණේ කුරුලෑ වගේ තත්ත්වයක් අවතින්න එහෙම ඔය කියපු වෙනස්කම් සමහරක් දේවල් වලට අපි හිතනවා මේක රෝගී තත්ත්වයක් නෙමෙයි මේක අපිට සැලොන් එකකට ගිහලා රූපලාවන්‍යාගාර සේවයක් ලබාගෙන මේක අපිට සුව කරගන්නට පුළුවන් තත්ත්වයක් කියලා. ඇත්තටම දැන් අපි මේ විදිහට අපි මේක කතා බහ කරනකොට මට දැනෙන කාරණාවක් තමයි නැහැ මේක අනිවාර්යෙන්ම අපි දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඔස්සේ ප්‍රතිකර්ම ඇති අපි ඉදිරියට කතා කරමු මේක අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ක්‍රමයක් කියලා. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැනත් අපේ කාන්තාවන් දැනුවත් කරමු. දැන් ඔබ රූප සටහන් වලින් දැක්කා ඇත්තසෙම ශරීරයේ මතුපිට පෙනෙන. ඇත්තසෙම මට මේ අවස්ථාවේදී ගොඩාක්ම කතා කරන්න ඕන උනේ අපේ දැනුවත් කිරීම කාන්තාවන්ට කරන්න ඇසට පෙනෙන වෙනස් වීම වෙන්නේ කොහොමද කියන එක. මොකද ගොඩක් අය හිතන්නේ මේ අර ඔබ කිව්වාගේ බෙල්ල කළු වුණොත් ඉකිලි කිලි කළු වුණොත් මේක සාමාන්‍ය වෙිතයක් මූණ සමානලට කළු වෙන අවුවට වෙන්නේ නැති මොකක් හරි වෙන සුළු දෙයක් කළවල ඉවත් කරනවා ත්‍රෙඩින් කර ගන්නවා ඒ වගේම මෙතනදී රෝම මතුවීම කියන එකේදී තයිෂා චුට්ටි දෙයක් කියන්න ඕනේ මෙතන රෝම වැවීමේ විශේෂත්වය මේ ආකාරයයි පිරිමින්ට වැවෙන කාන්තාවන්ට වැවෙන්නේ නැති ශරීරයේ ස්ථාන ඒ පිළිබඳ හොඳට දැනුවත් වෙන. දැන් සමහරු එනවා කකුල්නේ දනිසෙන් පල්ලෙය රෝම ටිකක් තිබුණම හිතනවා මේ වගේ හෝමෝන් වෙනස් වීමක් කියලා. ඒ වගේ දේවල් එච්චර ලොකෝට හිතන්න එපා. අතේ වැලමිටෙන් පල්ලෙය දනිසෙන් පල්ලෙය සාමාන්‍ය රෝම ටිකක් වැවීම බොහෝ කාන්තාවන්ට තියෙන දෙයක්. ඒ කාන්තාවන් ඒකට විවිධ ක්‍රමානුගමනය කරලා ඉවත් කර ගන්නවා. මෙවැනි රෝගවලදී කලවේ රෝම වැවීම, පපුවේ රෝම, උදරේ රෝම ඒ වගේම පිට ප්‍රදේශයේ තට්ටම් ප්‍රදේශයේ මුහුණේ රැවුල ඒ වගේ දේවල් තමයි මෙතන වෙනස. ඒක තමයි මම කිව්වේ පුරුෂයින්ට වැවෙන ස්ථාන කාන්තාවන්ට රෝම වැවෙන්නේ නැහැ.
සාමාන්‍යයෙන් කාන්තාවන්ට විශේෂිත විදිහේ ඇඟේ තියෙන ලාලිත්‍ය සුන්දරත්වය උපනැංග වෙන ක්‍රමයකට තමයි කාන්තා සිරුර තියෙන්නේ. එතකොට පුරුෂයන්ට වැවෙන ක්‍රමයට රෝම වැවුනොත් අන්න එතනයි තියෙන වැරද්ද. අනිවාර්යයි. ඒ නිසා මේ සුළු දෙයක් දැක්කම රෝම ගහක් දැක්කම මේ හිතන්න එපා මේ දැන් හෝමෝන වෙනස් වෙලා පොලිසිස්ටික් තත්ත්වයක් වෙලා කියලා. මොකද නැත්තම් සමහර කාන්තාවන් මේ රෝම ගැන අපි කතා කරනකොට මේක පිළිබඳ වැරදි චිත්‍රයක් මැවෙන්න පුළුවන්. ඒ නිසා මේක බොහොම අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ නිසා පුරුෂයෙකු හා සමානව ශරීරයේ වෙනස් වීම මේ හරහා සිද්ධ වෙන්න පුළුවන්. දැන් තව දෙයක් කියන්න තියෙනවා ආයිෂා, දැන් මේ අර සැලොන් ගැන කතා කරන කලින් පුංචි දෙයක්. දැන් මේ රෝගයේ වැවුණු රෝගයට ලක්වුණු සමහර කාන්තාවන් අධික තරබාරුවටත් ලක් වෙනවා. අධිකව මහත් වෙනවා. ඉතින් මේක අසාමාන්‍ය විදිහේ මහත්වීමක් මෙවැනි රෝගවලට ලක්වුණු කාන්තාවන්ට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම මේ රෝගයට ලක්වුණු කාන්තාවන් ඉන්නවා කිසිම මහත්වීමක් නැහැ, සුන්දර සිරුරක් තියෙනවා, නමුත් මේ රෝගයට ලක් වෙලා. ඉතින් මේ නිවැරදිව පොලිසිස්ටික් තත්ත්වයක්ද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෛද්‍යවරයෙකුට පමණයි. ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වවලට ලක්ුණාම බොහෝ දෙනෙක් බාහිර ආලංකරණය කෙරෙහි වැඩි සැලකීමක් දක්වනවා. දැන් ඔබ ඇහුවා මගේ සැලොන් වලින් මේකට දෙයක් කරන්න පුළුවන් කියලා. මෙතන කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි මතුපිට පෙනුම සැලොන් එකකින් හෝ රූපලාවන්‍යාගාරයකින් රෝගියාට ලබාගත හැකි. හැබැයි මෙතන මතුපිට පෙනුම ලබා ගැනීමේ වරදක් සමහර දේවල් වලදී මම දකින්නේ. මොකද රෝගය ස්ථීරව සනීප කරනකම් මාස ගණන් අවුරුදු ගණන් රෝගියා ප්‍රතිකාරත් එක්ක කටයුතු කරනකොට එදිනෙදා ජීවිතයේ ඇය ලස්සනට ඉන්න ඕනේ. එදිනෙදා ජීවිතය ඇය ලස්සනට ඉන්නකොට ඇය යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඇයගේ පවතින අර ලස්සනට වුණු හානිය යම් තරමක් හරි අවම කරගන්න ක්‍රීම් වර්ග ගන්නවා, ත්‍රෙඩින් කරගන්නවා, විවිධ ක්‍රමවේද අනුගමනය කරනවා. ඉතින් මෙතනදී අපි ඇයගේ එම උත්සාහයට අහිංසක එහෙම් බලන්න ඕනේ. මොකද ඇය ආසයි ලස්සනට සමාජයත් එක්ක කටයුතු කරන්න. එතනදී අපි නිකන් හිතමු යම් කිසි ආයතනික පිළිගැනීමේ නිලධාරණියක් කියලා. ඒ ආයතනෙට එන කෙනා ඉස්සෙල්ලම දකින්නේ ඇයව. එතකොට ඇය මෙවැනි රෝගයකින් පීඩාවට පත් වෙනවා නම් ඇය රෝගය සුවවන තුරු ඇත්ත ශරීරය තුළට ප්‍රතිකාර කරන කාල සීමාව සමානලට මාස ගණන් අවුරුදු ගණන් වෙන්න පුළුවන්. නමුත් ඇයට ඉදිරියදායකගේ රැකියාව හොඳින් කරගෙන යාමට සහ ඇය කාගෙත් සිද්ධිනා ගන්න විදියට ඇය පිළිගැනීමේ නිලධාරණියක් හැටියට කටයුතු කරන්න නම් ඇය ඇයගේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕන. එතෙන්දී ආයේෂා අපි කොච්චර මොන දේ කිව්වත් ඇය මේකදී ප්‍රතිකාර කළ යුතුයි අනිවාර්යෙන්. ඒ දේ කිව්වත් ඇය මතු පිටට සුන්දරව ඉන්න ඕනේ අනිවාර්යෙන්. මෙතනදී මේ කාන්තාව තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මතු පිටින් සුන්දරත්වය වෙන්නේ තම මාංශ වලට කමන්නේ. නමුත් මේ රෝගය සනීප කරන්න ඔබ ශරීරයට අනිවාර්යෙන් ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඒ සඳහා සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක්, රූපලාවන්‍ය කටයුතු පිළිබඳව ප්‍රජනන වෛද්‍ය ක්‍රමය ගැන හෝමෝන ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම පළ විරුද්ධ ඇති වෛද්‍යවරයෙක් එක්ක කටයුතු කරලා මේ රෝගය සනීප කරගන්න. මොකද මෙය මා දන්නා තරමින් ඔබ අන්තර්ජාලයට උනත් පිවිසලා බැලුවොත් තේරේවි සමහර තැන්වල එක සඳහන් කරලා තියෙනවා මේ රෝගය සුව කළ නොහැකි රෝගයක් ඇදිරෙන. එතකොට හිතන්නේ මෙවැනි පීඩනයකට ලක්වුණු කාන්තාවන් සුව කළ නොහැකි කියන මට්ටමට මානසිකව කඩා වැටුණොත් ඇය මොනතරම් අසරණ වෙනවද? හැබැයි ඔබට මේ චැනල් ඩී හරහා මට දෙයක් කියන්න පුළුවන්. ඔබ ඉවසීමෙන් කැපවීමෙන් කටයුතු කරොත් ආයුර්වේද ප්‍රතිකාර නිසි පරිදි පිළිපැදලා කෙරුවොත් ආයුර්වේද ප්‍රතිකාරවලින් මේ ඔබ දැක්ක බොහෝ දේ වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි ආයුර්වේද වෛද්‍යවරයාගේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තියෙන දක්ෂතාවය. හැබැයි මම දකින තව දුර්වලකමක් තියෙනවා. ඔය ඉවසීම රෝගින්ට නැහැ. ඔය ඉවසීම අවශ්‍යයි. මොකද පොලිසිස්ටික් ඕවරින් සින්ඩ්‍රෝම් කියන තත්වය දරුවෙක් ලබා ගන්න උත්සාහ කරත්, ඒ වගේම රූපලාවන්‍ය ප්‍රශ්නයක් සම්බන්ධව ප්‍රතිකාර කටයුතු වීමෙන් උත්සාහ ගත්තත් චුට්ටක් ඉවසන්න ඕනේ. ඒ වෛද්‍යවරයා දෙන උපදෙස් හරියට පිළිපදින්න ඕනේ. ඒ කටයුතු හරියාකාරව ඉෂ්ට කරොත් ඔබ මේ දුටු ඒ අවලස්සන වීමට උත්තර දෙන්න ආයුර්වේද වෛද්‍යරට හැකියාව තියෙනවා. දැන් මේ පොලිසිස්ටික් කියන රෝගී තත්ත්වය පිළිබඳව අපි මේ විදිහට කරුණු කාරණා කතා බහ කරද්දී විශේෂයෙන්ම මේ වජිතුමන් සඳහන් කරානේ මේ හෝමෝන කියන මේ අසමතුලිතතාවය කියලා. එතනදී ජානමය හේතුත් බලපාන්න පුළුවන්ද මේ රෝගී තත්ත්වයට? වෙන්න පුළුවන්. ජානමය හේතු විතරක් නෙමේ ආයිෂා, සමහර පාවිච්චි කරන ඖෂධ තුලිනුත් රූපයට හානි වෙන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් සමහරු ඉන්නවා හිසට පාවිච්චි කරපු සමහර ක්‍රියා දේවල් නිසා
ඔබ දන්නවා මෝස්තර නිරූපණයේදී විවිධ දේවල් හිසට විවිධ ස්ප්‍රේ වර්ග පාවිච්චි කරනවා කලර් ක්‍රීම් කරනවා ඒ දේවල් කරනවා මේව කරනවා වගේම හිසකෙස් නඩත්තු කරන්න ඕනේ මූණට යම් කිසි පැහැපත් දේවල් කරනවා වගේම මූණ නඩත්තු කරන්න ඕනේ සම නඩත්තු කරන්න ඕනේ ඒකයි මම කිව්වේ කලමනාකරණය ඕනම දෙයක කලමනාකරණය වැරදුනොත් මොකද වෙන්නේ සිරුරු දෙක කඩාවැටෙනවා ඉතින් ඒ වගේ තමයි ආයෂා මේ සිරුරත් නිවැරදි කලමනාකරණයක් නොකළොත් මේ සුන්දරත්වයට හානි වෙන්න පුළුවන් දැන් ඔබ ඇහුවනේ දෙමව්පියන්ගේ පරම්පරාවේ වෙන්න පුළුවන් සමහර මව්වරුන්ට තිබිච්ච රෝග තත්ත්ව මෙවැනි හෝමෝන විෂමතාවයන් දරුවන්ට එන්න පුළුවන් හැබැයි හෝමෝන විෂමතාවයක් එතන වෙච්ච පළියට ඇඟේ මවිල්ලාපු පළියට කළු වෙච්ච පළියට මේ සෑම කෙනෙක්ම පොලිසිස්ටික් රෝගින් නොවේ දැන් පරම්පරා ජානවලින් මේ රෝගේ ඇති වෙච්ච අය ඉන්නවා ඔවුන්ට හොඳට ආර්ථවේ සිද්ධ වෙනවා ඔවුන්ට දරුවනුත් ලැබෙනවා ඔවුන්ට සමහරලාට ඇඟේ රෝම ඇවිල්ලා බෙල්ල කළු වෙලා කුරුලෑ ඇවිල්ලා මෙවැනි තත්ත්ව වෙනවා හැබැයි මෙවැනි තත්ත්ව වලට ආයුර්වේද ප්‍රතිකාර වලින් සාර්ථකව සුන්දරත්වය ගොඩනගලා දෙන්න පුළුවන් මේ අපි විශේෂයෙන් කතා කරේ පොලිසිස්ටික් රෝග තත්ත්වයේදී මතුවෙන දේවල් ඉතින් මේ හා සමානවම දෙමව්පියෝ ජානවලින් ඒ වගේම තමුන් කරන වෘත්තීය හෝ වෙනත් දැන් අපි හිතමු නළුවක් නළුවෙක් නිලියක් ගත්තොත් කොච්චර මේකප් කරන දේවල් කරනවද ඔවුන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ඔවුන්ගේ අහමට විවිධ දේවල් කරනවනේ ඒ වගේම කෙස් වලට විවිධ දැන් මේවා ඇත්ත වශයෙන්ම එතනින් එහාට වෘත්තියෙන් එහාට පිරිසුදු කරලා ඊට පස්සේ මේක නඩත්තු කරන්න ඕනේ ඒ සිරුර හරියට නඩත්තු කරොත් හිස කෙසේ සිට පාදාන්තය දක්වා සිරුර නඩත්තු කරන්න එතකොට මෙවැනි ප්‍රශ්න ගොඩාක් ඒවයි මිදිලා අර ඔබ සාකච්ඡාව ආරම්භයේදී කියපු ආඩම්බරය ඇති පොඩි ආඩම්බරකම සුන්දරත්වයක තියෙනවනේ ආයිෂා ඒ ආඩම්බරකම තමයි යෝතිකයේ තියෙන සුන්දරත්වය ඒ ආඩම්බරකම තියෙන්න ඕනේ මුහුණේ සිනාවත් එක්ක සෑම කෙනෙකුට එක්කෙනෙක්ටම සිනාවෙන්නේ නැහැ නේ ඒ සිනාවත් එක්ක ওই පොඩි ආඩම්බරයත් එක්ක අමුතු සංගවුණු සුන්දරත්වයක් මතුවෙනවා ඒ සුන්දරත්වය ගොඩනගා ගන්න නම් ඔබගේ සිරුර නිවැරදිව කලමනාකරණය කරගන්න එතකොට මේ ප්‍රශ්න කොටකට උත්තර ඔබට පහසුවෙන් ලබා ගන්න පුළුවන් ඒ ප්‍රශ්න කොටටම උත්තර ලබා දෙන්නට රංජිත් අබේවර්ධන වෛද්‍යතුමන් සැදී පැහැදී සිටිනවා මම මතක් කරන්නම් එතුමන්ගේ දුරකථන අංකය 077-888-6987 නැවතත් 077-888-6987 කියන දුරකථන අංකයට එමතුමක් ලබා දීමට ඔබට හැකියාවක් තියෙනවා පෙරවරු 8 සිට පසුවරු 8 දක්වා කාලය ලබා දීලා තියෙනවා ඒ වගේම තමයි ලිපිනේ මතක් කරන්නම් එතුමන් මුණ ගැහිමට යාමට අබේවර්ධන ආයුර්වේද ඖෂධාලය නම්බර 22 D තුම්රියපොළ පාර දුම්රියපොළ පටුමග නුගේගොඩ නැවතත් මතක් කරන්නම් අබේවර්ධන ආයුර්වේද ඖෂධාලය නම්බර 22 D දුම්රියපොළ පටුමග නුගේගොඩ කියන ලිපිණයට ගියොතින් එහෙම එතුමන් මුණ ගැහිමේ හැකියාවක් තියෙනවා මම හිතන අවසාන වශයෙන් තත්පර කිහිපයක් ලබා දෙන්නම් මේ රෝගයෙන් පීඩා විඳින කෙනෙක් ඉන්නවා නම් ඇත්තට මොනවද කරන්නට අවශ්‍ය වෙන්නේ ඇත්ත වශයෙන්ම මෙවැනි තත්වලින් පීඩා විඳින කාන්තාවන් තමුන්ගේ ආහාර පාලනය සහ ව්‍යායාමයේ පිළිබඳ විශාල සැලකිල්ලක් දක්වන්න ඕනේ ආහාර පාලනය කිව්වම තෙල් සහිත ආහාර පිටි ආහාර සහ මස් මාංශ අනුභවය 90%ක්ම එවෙන් ඉවත් වෙනවා නම් හොඳයි ඒ වගේම අධිකව පැණි රස පාවිච්චිය පිටි බවුල ආහාර පාවිච්චිය එවෙන් ගොඩක් වැලකිලා කටයුතු කරන්න ඒ වගේම සිරුර සුන්දරත්වය වෙනුවෙන් හොඳට ව්‍යායාම කරන්න ව්‍යායාමයේ හරි අත්‍යවශ්‍ය දෙයක් කට පරිස්සම් කරගන්න ව්‍යායාම කරන්න ඒ වගේම ඔබ ඔබේ මානසික තත්ත්වය හොඳින් පවත්ව ගන්න තවත් පුංචි පණිවිඩයක් දෙන්න තියෙනවා අවිවාහක යුවතියක් නම් ඉක්මනින් විවාහ වෙන්න විවාහ වුණු කෙනෙක් නම් වයස ඉක්මවා තියෙනවා නම් ඉක්මනින් දරුවෙක් ලබා ගන්න තවත් දෙයක් තමයි ඔබ යම් කිසි විදියකින් මෙවැනි රෝග තත්ත්වයෙන් පීඩා විඳිනවා වගේ ඔබේ නිරෝගීභාවය වෙනුවෙන් උපත් පාලන වෙනුවෙන් යොමු වෙනවා නම් වෛද්‍ය උපදෙස් වලින් තොරව කරන්න එපා ඒ වගේම මේ උපත් පාලන තුල ඔබට යම් කිසි වෙනසක් දැනෙනවා නම් ඒ පිළිබඳව වෛද්‍යවරය දැනුවත් කරන්න කවුරුවත් කියන පළියට උපත් පාලන කරන්න එපා මම හොඳටම දැක්ක දෙයක් තමයි සමහර රෝගීන් මෙවැනි ප්‍රශ්න වලට ලක් වෙලා තියෙන්නේ වැරදි උපත් පාලන ක්‍රම වලට ගිහිලා කිසිතු උපදේශයකින් තොරව වැරදි ක්‍රමානුගමනය කරලා ඒ වගේම ආහාර පිළිවෙල අක්‍රමවත් කරගෙන ව්‍යායාමයෙන් තොර වෙලා සිරුර කම්මැලි කරගෙන
ඒ විදිහේ කටයුතු කරොත් අර ඔබට ඔබ පතන සුන්දරත්වය ඔබට ලබා ගන්න බැරි වේවි. ඒ නිසා ආඩම්බර සුන්දර යුවතියක් වෙන්න ඔබ කැපවීමේ කටයුතු කරන බේසිර හොඳින් කළමනාකරණය කරගන්න, කට පරිස්සම් කරන්න, හිත පරිස්සම් කරගන්න. එතකොට ඔබට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වේවි. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔබේ වටිනා කාලය මේ විදිහට ස්වර්ණවාහිනී මැදිරියට ඇවිල්ලා විශේෂයෙන්ම කාන්තාවන් පීඩාවට පත් කරන පොලිසිස්ටික් රෝගය පිළිබඳව ඔබ දැනුවත් කරාට කතා කරන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. මම හිතන දවසක් වුණත් කතා බහ කරන්න පුළුවන් මාතෘකාවක් මේ රෝගී තත්ත්වය. යළිත් දවසක මුණ ගැහිලා කතා කරන බලාපොරොත්තු ඇතුව වෛද්‍යතුමන්ට අපි සමු දෙනවා. ආයුබෝවන් කියලා සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් සුබ දවසක් ඔබට.